ඩෙල්ටා රොකට් පෙළපත ගැන මගේ තුන්න නිසා අවසන් වීඩියෝ එක මේක. අපි අන්තිමට කතා කළේ අප්‍රයෝගිකයි ෂටල් නිසා ඩෙල්ටා රොකට් භාවිතය අඩු වීම ගැන. එතන ඉඳන් කතාව ටිකක් වෙනස්. 3 2 1 We have left off. චැලෙන්ජර් ෂටල් අනතුරත් එක්ක අභ්‍යවකාශයාන දියත් කිරීමට සාමාන්‍ය වාණිජ රොකට් අවශ්‍යයි කියන එක හැමෝටම තේරුණා. විශේෂයෙන්ම ඇමරිකාවේ ආරක්ෂක අංශයට ඉතාමත් ඉක්මනින් රොකට්ටුවක් අවශ්‍ය වුණා. ඒ ඔවුන්ගේ අලුත්ම නැව්ස්ටා ග්ලෝබල් පොසිෂනින් සිස්ටම්, එහෙමත් නැත්නම් වර්තමානයේ GPS කියලා හඳුන්වන ගමනාගමන මග පෙන්නුම් චන්ද්‍රිකා ජාලයේ අලුත්ම චන්ද්‍රිකා දියත් කිරීම සඳහා. 1983 දී සෝවියට් දේශය විසින් මාර්ගය වැරදිලා නොදැනුවත්ව සෝවියට් දේශයේ තහනම් ගුවන් සීමාවකට ඇතුල් වුණු මිනිස්සු 269ක් ගමන් කරපු කොරියාවේ ජම්බෝ ජෙට් එකක් පහර දීලා විනාශ කළා. මේ ඛේදජනක සිදුවීමත් එක්ක ඒ දක්වා ඇමරිකා ආරක්ෂක අංශයට පමණක් සීමා වුණු GPS සේවාව ලෝකයේ හැමෝටම නොමිලේ භාවිතා කරන්න අවස්ථාව ලබා දෙන්න ඇමරිකාව තීරණය කළා. GPS Block 2 කියලා හඳුන්වපු මේ අලුත් චන්ද්‍රිකාවල තමයි ඒ පහසුකම තිබුණේ. මේ චන්ද්‍රිකා දියත් කිරීම සඳහා කොන්ත්‍රාත්තු දිනා ගන්න තරඟ කළ සමාගම් අතරින් මැක්ඩොනල් ඩග්ලස් සමාගම ජයග්‍රහණය කළා. නමුත් ඒ සඳහා ඔවුන්ට බලවත් ඩෙල්ටා රොකට්ටුවක් ඉතාමත් කෙටි කාලෙකින් සංවර්ධනය කරන්න සිදු වුණා. ඩෙල්ටා 6000 කියලා හඳුන්වපු මේ රොකට්ටුව සඳහා පළමුව දිර තවත් වරක් දිගින් වැඩි කළේ එක්ස්ට්‍රා එක්ස්ටෙන්ඩඩ් ලෝංග් ටෑන්ක් තෝර් කියන නමින්. බූස්ටර් විදිහට කැස්ටර් 4A, දෙවනා දිර විදිහට ඩෙල්ටා K සහ තුන්වනා දිර විදිහට ස්ටා 48B යොදාගත්ත මේ ඩෙල්ටා 6000 රොකට්ටුවට ඩෙල්ටා 2 කියලා අලුත් නමකුත් ලබා දුන්නා. බලවත්ම වින්‍යාසයෙන් දියත් කරද්දී මෙට්‍රික් ටොන් 6ක් පහළ පෘථිවි කක්ෂයටත් මෙට්‍රික් ටොන් 2ක් බූස්තවර කක්ෂයක් බලා යන අතරමැදි කක්ෂයකටත් යවන්න ඩෙල්ටා 2 රොකට්ටුවට හැකි වුණා. මැක්ඩොනල් ඩග්ලස් සමාගමට කොන්ත්‍රාත්තුව ලැබෙන 1987 දී වසර දෙකකින් පළවෙනි ඩෙල්ටා 2 රොකට්ටුව දියත් කරන්න ඔවුන් සමත් වෙනවා. 1989 පෙබරවාරි 15 ඩෙල්ටා 6925 වින්‍යාසයෙන් දියත් කරපු මේ රොකට්ටුවෙන් පළවෙනි GPS Block 2 චන්ද්‍රිකාව සාර්ථකව කිලෝමීටර් 20,000ක් පමණ ඉහළ මධ්‍යම පෘථිවි කක්ෂයකට යවනවා. 1989 වසර අවසන් වෙන කලින් තවත් GPS Block 2 චන්ද්‍රිකා 4ක් දියත් කරන ඩෙල්ටා 2 රොකට් සමත් වෙනවා. මේ කාලයේදීම මැක්ඩොනල් ඩග්ලස් සමාගම ඩෙල්ටා 2 රොකට් වැඩි දියුණු කරන්න කටයුතු කරනවා. RS-27 එන්ජින් ඇපොලෝ ව්‍යාපෘතිය භාවිතා කරන්න නිෂ්පාදනය කරපු එන්ජින්. මේව භාවිතා කරන්න නියමිත වුණේ සැටන් 1 සහ සැටන් 1B රොකට්වල පළමු අධිරය කියලා ඔයාලට මම කිව්වනේ. ඩෙල්ටා 2 රොකට්වලත් මේවා යොදාගන්නේ පළමු අධිරයේ වුණත් මේ රොකට්ටුවේ මුල් මිනිත්තු කිහිපයේදී ඝන ඉන්ධන බූස්ටර් වලින් තමයි ලොකු කාර්යයක් සිදු කරන්නේ. ඉහළ වායුගෝලයේදී බූස්ටර් ගලවා දැම්මට පස්සේ තමයි පළමු අධිරේ එන්ජිමට තනියම ක්‍රියා කරන්න සිදු වෙන්නේ. ඒ හේතුව නිසා RS-27 එන්ජිමේ නොසල් එක වෙනස් කරලා පහළ වායුගෝලයට වඩා ඉහළ වායුගෝලයේදී වඩා කාර්යක්ෂම ක්‍රියා කරන විදිහට RS-27A කියන රොකට් එන්ජිම රොකට් ඩයින් මගින් සංවර්ධනය කළා. ඒ වගේම වානේ වලින් හදලා තියෙන තයකොල් සමාගමේ කැස්ටර් 4A බූස්ටර් වෙනුවට හර්කියුලිස් සමාගමේ කාබන් කොම්පොසයිට් වලින් නිෂ්පාදනය කරන ස්කන්ධෙන් අඩු ග්‍රැෆයිට් එෆොක්සි මෝටර් 40, එහෙමත් නැත්නම් ජෙම් 40 බූස්ටර් මිලදී ගන්නවා. මේ අලුත් පළමු අධිර එන්ජිම සහ අලුත් බූස්ටර් එක ඩෙල්ටා K සහ ස්ටා 48B අධිර දෙකත් එකතු කරලා ඩෙල්ටා 7000 රොකට් හඳුන්වා දෙන්නේ 1990. නමුත් මේ රොකට්ටුවට භාවිතා කළේ ඩෙල්ටා 2 කියන නාමයම තමයි. සාර්ථක දියත් කිරීම 17කට පස්සේ ඩෙල්ටා 6000 රොකට් 1992 භාවිතයෙන් ඉවත් කරනවා. ඊට පස්සේ දිගටම ඩෙල්ටා 2 කියන නමින් භාවිත කළේ ඩෙල්ටා 7000 රොකට්. ඩෙල්ටා 2 රොකට්ටුවත් එක්ක අඩි 8ට වඩා විශ්කම්බේ තියෙන පේලෝඩ් ෆියරින්ග් භාවිතය ආරම්භ කරන්නේ චන්ද්‍රිකාවල ප්‍රමාණය විශාල වුණු නිසා. මේ රොකට්ටුවේ හැකියාවන් සහ විශ්වාසනීයත්වය සමග ආරක්ෂක අංශයට අමතරව NASA ආයතන නිසා වාණිජ්‍ය අංශය ඉතාමත් ඉක්මනින් ඩෙල්ටා 2 රොකට් භාවිතයට යොමු වෙනවා. 1995 දී පළමු වරට ඩෙල්ටා 2 රොකට්ටුවක දියත් කිරීම සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව වුණේ ඝන ඉන්ධන බූස්ටරයක් දහනේ අවසානයේ වෙන් නොවීම. ඉතින් රොකට්ටුව ස්කන්ධයේ නියමිත පරිදි අඩු වෙන්නේ නැති නිසා කොරියා සැට් 1 චන්ද්‍රිකාව නියමිත කක්ෂයට වඩා පහළ කක්ෂයකට මුදා හරින්නේ. නමුත් චන්ද්‍රිකාව ඒක ඉන්ධන භාවිත කරලා නියමිත කක්ෂයට ගමන් කරනවා. ඒ නිසා මේක අර්ධ වශයෙන් සාර්ථක දියත් කිරීමක් විදිහට සලකන්නේ. ඩෙල්ටා 2 රොකට්ටුවේ එකම අසාර්ථක දියත් කිරීම වුණේ 1997 දී GPS-2R1 චන්ද්‍රිකාව දියත් කරද්දී ඝන ඉන්ධන බූස්ටර්
ක්ලස්ටරය ගැටලුවක් නිසා රොකට්ටුව පුරායෑම. මේකෙන් පස්සේ නැවත ඩෙල්ටටු රොකට්ටුවේ කිසිම ගැටලුවක් මතුනේ නෑ. 90 දශකයේ නාසා ආයතනයේ අභ්‍යවකාශ මෙහිම විශාල සංඛ්‍යාවක් දියත් කළේ ඩෙල්ටා 2 රොකට්ටුවෙන්. නියර් ෂූමේකර්, මාස් ග්ලෝබල් සර්වේයර්, මාස් පාත් ෆයින්ඩර්, ඇඩ්වාන්ස් කම්පොසිෂන් එක්ස්ප්ලෝරර්, ඩීප් ස්පේස් 1, මාස් ක්ලයිමේට් ඕබිටර්, මාස් පෝලර් ලෑන්ඩර් සහ ස්ටාර් ඩස්ට් කියන යානා සියල්ලම දියත් කළේ ඩෙල්ටා 2 රොකට්ටුවෙන්. 21 සියවසේ පළවෙනි දශකය ගැන බැලුවොත් මාස් ඔඩිසි, ජෙනසිස්, කොන්ටුව, අයිසැට්, ස්පිරිට් සහ ඔපචුනිටි රෝවර් දෙක, ස්පිට්ස අභ්‍යවකාශ දුරේක්ෂය, මැසෙන්ජර්, ස්විෆ්ට් අභ්‍යවකාශ දුරේක්ෂය, ඩීප් ඉම්පැක්ට්, තේමිස්, ෆීනික්ස්, ඩෝන්, කෙප්ල අභ්‍යවකාශ දුරේක්ෂය, වයිස් අභ්‍යවකාශ දුරේක්ෂය, ග්‍රේල්, OCO2, ස්මැප් සහ අයිසැට්2 කියන යානා සියල්ලම දියත් කළෙත් ඩෙල්ටා 2 රොකට්ටුවෙම තමයි. ඉතින් කොහොම හරි ඩෙල්ටා 2 රොකට්ටු අති සාර්ථක වෙද්දි මැක්ඩොනල් ඩග්ලස් සමාගම 90 දශකයේ මැද භාගයේදී ඩෙල්ටා 3 එහෙමත් නැත්නම් ඩෙල්ටා 8000 රොකට්ටු සංවර්ධනය කරන්න පටන් ගත්තා. ඒ ගැන තව ටික වෙලාවකින් කියන්නම්. මෙතනදී මට කියන්න අවශ්‍ය වුණේ ඩෙල්ටා 2 රොකට්ටුවටත් ඩෙල්ටා 3 රොකට්ටුවෙන් යම් කිසි දෙයක් ගත්තා කියලා. ජෙම් 40 බූස්ටරේ 40 කියන සංඛ්‍යාවෙන් කියන්නේ මේ බූස්ටරේ විෂ්කම්බේ අඟල් 40යි කියලා. ඩෙල්ටා 3 රොකට් සඳහා වඩා බලවත් අඟල් 46ක විෂ්කම්බේ තියෙන ඝන ඉන්ධන බූස්ටරයක් සංවර්ධනය කරනවා. මේ ජෙම් 46 බූස්ටර් පස්සේ කාලෙක ඩෙල්ටා 2 රොකට්ටුටත් යොදා ගන්නවා. මේ රොකට් හැඳින්වුවේ ඩෙල්ටා 2 හෙවි කියලා. උදාහරණයක් ගත්තොත් 2003 වසරේදී අඟහරුට ස්පිරිට් සහ ඔපචුනිටි රෝවර් දෙක දියත් කරද්දි දෙවෙනිට දියත් කරපු ඔපචුනිටි රෝවරයට අමතර බලයක් අවශ්‍ය වුණා. ඒ නිසා ස්පිරිට් රෝවරේ ඩෙල්ටා 7925 රොකට්ටුවකින් සහ ඔපචුනිටි රෝවරය ඩෙල්ටා 7925 හෙවි රොකට්ටුවකින් දියත් කළේ. මේ ආකාරයේ ඩෙල්ටා 2 හෙවි රොකට් 6ක් දියත් කරලා තියෙනවා. ඔයාලට මතක ඇති ඩෙල්ටා රොකට් පෙළපත ගැන කතා කරපු පළවෙනි වීඩියෝකෙදි කීවා තෝර් සහ ගමනාගමන මග පෙන්නුම් චන්ද්‍රිකා අතර සම්බන්ධය පටන් ගත්තේ ගොඩක් අතීතයේ කියලා. ඩෙල්ටා 2 කියන්නේ GPS චන්ද්‍රිකා දියත් කරන්නම සංවර්ධනය කරපු රොකට්ටුවක්. දශක 3ක සේවා කාලය ඇතුළතදී GPS චන්ද්‍රිකා 50කට ආසන්න ප්‍රමාණයක් දියත් කරන්න ඩෙල්ටා 2 රොකට්ටුව සමත් වුණා. ඉතින් 2018 වසරේදී භාවිතයෙන් ඉවත් කරද්දී ඩෙල්ටා 2 කියන්නේ ඇමරිකාවේ වැඩිම වාර ගණනක් දියත් කරපු රොකට්ටුව. මේ වෙද්දි නම් ෆැල්කන් 9 රොකට්ටු මගින් ඒ වාර්තාව කඩලා තියෙනවා. නමුත් තාමත් දෙවැනි ස්ථානය රැකගෙන ඉන්නවා. 155 වරක් දියත් කරපු ඩෙල්ටා 2 රොකට්ටුව අවසානයේට අසාර්ථකුණු දියත් කිරීමේ ඉඳන් 100 වරක් එක දිගට සාර්ථකව දියත් කරන්න සමත් වුණා. ඩෙල්ටා පෙළපති රොකට් වල පළමු අදියරේ විෂ්කම්බය තෝර් මිසයිලයේ විෂ්කම්බය වෙන මීටර 2.4 එහෙමත් නැත්නම් අඩි 8ට සීමා කරලා තිබුණේ. ඒ ඩෙල්ටා සම්ප්‍රදායෙන් පිට යන්න මැක්ඩොනල් ඩග්ලස් සමාගම තීරණය කළේ ඩෙල්ටා 3 රොකට්ටුවත් එක්ක. මෙතනදී ඔවුන් පළමු අදියරේ පහළින් තියෙන ද්‍රව ඔක්සිජන් ටැංකිය මීටර 2.4ටම තියාගෙන ඉහළින් තියෙන ඉන්ධන ටැංකිය විෂ්කම්බය මීටර 4ට වැඩි කළා. ඒ නිසා පළමු අදියරේ උස අඩු වෙනවා. පළමු අදියරේ එන්ජිම විදියට යොදාගත්තේ RS-27A තමයි. බූස්ටර් විදියට යොදාගත්තේ මම කලින් කියපු ජෙම් 46. දෙවන අදියර තමයි ලොකුම වෙනස වුනේ. ඇට්ලස් රොකට් පෙළපත ඉතිහාසය දන්නවනම් RL-10 එන්ජිම ගැන හොඳටම දන්නවා ඇතිනේ. ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් දහනය කරන එක්ස්පෑන්ඩර් වර්ගයේ රොකට් එන්ජිමක් වෙන RL-10 60 දශකයේ ඉඳන් අදටත් වැඩිම ඉන්ධන පිරිමැස්ම, එහෙමත් නැත්නම් වැඩිම විශිෂ්ට ආවේගය තියෙන රොකට් එන්ජිමක් විදියට භාවිතා කරනවා. නමුත් ද්‍රව හයිඩ්‍රජන් වල අඩු ඝනත්වය නිසා විශාල පරිමාවක් තියෙන ටැංකියක් අවශ්‍ය වෙනවා. ඉතින් මීටර 4ක විෂ්කම්බයේ තියෙන ද්‍රව හයිඩ්‍රජන් ටැංකියක් සහ ඊට වඩා ටිකක් අඩු විෂ්කම්බයක් තියෙන ද්‍රව ඔක්සිජන් ටැංකියක් එක්ක RL-10 රොකට් එන්ජිමක් සවි කරපු ඩෙල්ටා ක්‍රයෝජෙනික් සෙකන්ඩ් ස්ටේජ් එක බිහි වෙන්නේ ඩෙල්ටා 3 රොකට්ටුවත් එක්ක. මේක පළමු අදියරේ මීටර 4ක විෂ්කම්බේ තියෙන ඉහළ කොටසට සම්බන්ධ වෙනවා. ඩෙල්ටා 3 රොකට්ටුවේ 3වන අදියර විදියට යොදාගත්තේ ස්ටාර් 48B තමයි. පළමු අදියරේ ඉන්ධන ටැංකියේ උස අඩුවීම නිසා ඩෙල්ටා 3 රොකට්ටුවේ උස ඩෙල්ටා 2 රොකට්ටුවට වඩා ගොඩක් වැඩි වුණේ නැහැ. ඒ නිසා ඩෙල්ටා 3 රොකට් දියත් කිරීම සඳහා ඩෙල්ටා 2 රොකට් දියත් කරන දියත් පුවරම යොදා ගන්න මැක්ඩොනල් ඩග්ලස් සමාගම කල්පනා කළා. මේ කාලේ සිදුවුණ තවත් වැදගත් දෙයක් තමයි 1997 වසරේදී බෝයිං සමාගම විසින් මැක්ඩොනල් ඩග්ලස් සමාගම මිලදී ගැනීම. ඒ සමාගම ඩෙල්ටා රොකට් පෙළපත බෝයිං සමාගමට හිමි වෙනවා. ඩෙල්ටා 3 රොකට්ටුවේ මංගල දියත් කිරීම සිදු වෙන්නේ බෝයිං සමාගමේ රොකට්ටුවක් විදියට.
1998 වසරේදී පළවෙනි ඩෙල්ටා 3 රොකට්ටුව දියත් කරනවා. නමුත් දියත් කිරීමෙන් ටික වෙලාවකට පස්සේ ඝන ඉන්ධන බූස්ටරයක් හා සම්බන්ධ ගැටලුවක් නිසා රොකට්ටුව විනාශ වෙනවා. 1999දී දියත් කරපු දෙවෙනි ඩෙල්ටා 3 රොකට්ටුව සාර්ථකව පහළ පෘථිවි කක්ෂයකට ළඟා වෙනවා. මේක ගෙන ගියපු චන්ද්‍රිකාව ඇතුල් කරන්න නියමිත වුණේ බූස්තාවර කක්ෂයක් බලා යන අතරමැදි ඉලිප්සාකාර කක්ෂයකට. නමුත් ඒ සඳහා රොකට්ටුවේ දෙවන අදියරේ එන්ජිම දෙවන වරට ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් ඒක සිදු වුණේ නැහැ. RL-10 කියන්නේ ලෝකේ විශ්වාසනීයම රොකට් එන්ජිමක්. නමුත් මේ මෙහෙයුමේදීම මේ එන්ජිමේ ගැටලුවක් මතුවීම නිසා ඩෙල්ටා 3 රොකට්ටුවේ විශ්වාසනීයත්වයට ලොකු පහරක් එල්ල වුණා. 2000 වසරේදී දියත් කරපු තුන්වෙනි ඩෙල්ටා 3 රොකට්ටුව සාර්ථක වුණේ අර්ධ වශයෙන්. ඒ කියන්නේ ඒකේ ගෙන ගියපු චන්ද්‍රිකාව බලාපොරොත්තු වුණාට වඩා තරමක් උසින් අඩු කක්ෂයකට මුදා හැරියේ. මේ කාලයේදී ඇමරිකාවේ ආරක්ෂක අංශයේ ඉවොල්ව්ඩ් එක්ස්පෙන්ඩබල් ලෝන්ච් විහිකල්ස් වැඩසටහන හරහා වඩා බලවත් ඩෙල්ටා රොකට්ටුවක් සංවර්ධනය කරන්න කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා. ඒ නිසා ඩෙල්ටා 3 රොකට්ටුව අතහැරලා දාන්න බෝයිං සමාගම තීරණය කරනවා. ඩෙල්ටා 4 රොකට්ටුව සැලසුම් කරද්දී ඩෙල්ටා රොකට් පෙළපත එක්ක තිබුණු සමානතා ගොඩක් අතහැරලා දැම්මා. තෝර් මිසයිලේ ඉඳන් ඩෙල්ටා 3 රොකට්ටුව දක්වාම පළමු අදියරේ එක කොටසක් කර මීටර 2.4ක විශ්කම්බේ පවත්වගත්තා. ඒ වගේම පළමු අධ්‍යයනයේ භාවිත කළේ පිරිසුදු කළ භූමි තෙල් සහ ද්‍රව ඔක්සිජන්. ඒ වගේම තෝර් මිසයිලේ මුලින්ම දියත් කරපු කැනවරල් තුඩුවේ ගුවන් හමුදා මූලස්ථානයේ LC-17 සංකීර්ණයේ තියෙන දියත් පුවරු දෙකෙන් තමයි නැගිනිර වෙරළෙන් දියත් කරපු සියලුම ඩෙල්ටා රොකට් දියත් කළේ. බටහිර වෙරළේ නම් වැන්ඩන්බර්ග් වල දියත් පුවරු කිහිපයක් තිබුණා. නමුත් ඩෙල්ටා 4 රොකට්ටුවේදී මේ හැමදේම වෙනස් වුණා. මීටර 5ක විශ්කම්බේ තියෙන ඩෙල්ටා රොකට්ටුවේ පළමු අදියරේ භාවිතා කළේ ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන්. රොකට් එන්ජිම විදියට යොදාගත්තේ රොකට් ඩයින් විසින් සංවර්ධනය කරපු RS-68. මේක තමයි ලෝකයේ බලවත්ම ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් භාවිත කරන රොකට් එන්ජිම වෙන්නේ. තෙරපුම් බලය නිව්ටන් මිලියන 3ක්. මේ දෙවන්ත පළමු අදියර එක්ක භාවිතා කරන දෙවන අදියරවල 3ක් සැලසුම් කළා. ඒ වගේම බූස්ටර් වර්ග සහ බූස්ටර් ගණන අනුව ඩෙල්ටා 4 රොකට්ටුවේ වින්‍යාස කීපයක්ම තිබුණා. ඩෙල්ටා 4 ස්මෝල් කියන්නේ මේ විශාල පළමු අදියරට ඩෙල්ටා K දෙවන අදියරක් සවි කරපු රොකට්ටුවක්. නමුත් පළමු අදියරේ තියෙන හැකියාව එක්ක ඩෙල්ටා K වගේ දෙවන අදියරක් භාවිතා කරන එක ඇත්තටම වැඩක් නෑ කියලා තීරුම් අරගෙන මේ සැලසුම ඉක්මනින්ම අතහැරලා දැම්මා. ඊට පස්සේ තියෙනවා ඩෙල්ටා 4 මීඩියම්. මේකෙදි දෙවන අදියර විදියට යොදාගන්නේ ඩෙල්ටා 3 රොකට්ටුවෙන් හඳුන්වා දුන්න ඩෙල්ටා ක්‍රයෝජෙනික් සෙකන්ඩ් ස්ටේජ් එක. ඒක මීටර 4ක විශ්කම්බේ තියෙන එකක් කියලා මම කලින් කීවනේ. හැබැයි ඩෙල්ටා 4 රොකට්ටුව සඳහා මීටර 4 DCSS එකට අමතරව මීටර 5ක DCSS එකක් සංවර්ධනය කළා. රොකට්ටුවේ භාවිතා කරන්නේ මීටර 4 දෙවන අදියරද මීටර 5 දෙවන අදියරද කියලා අපිට ඊටාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ රොකට්ටුවට GEM-60 ඝන ඉන්ධන බූස්ටර් සවි කරලා ඩෙල්ටා 4 මීඩියම් ප්ලස් කියලා වින්‍යාසයකට හඳුන්වා දුන්නා. මෙතනදී මීටර 4ක විශ්කම්බේ තියෙන දෙවන අදියර එක්ක බූස්ටර් දෙකක් පමණයි භාවිතා කළේ. මීටර 5ක විශ්කම්බේ තියෙන දෙවන අදියර එක්ක නම් බූස්ටර් දෙකක් එහෙම නැත්නම් 4ක් භාවිතා කළා. අවසාන ඩෙල්ටා 4 වින්‍යාසය තමයි ඩෙල්ටා 4 හෙවි. මේකෙදි පළමු අදියර දෙකක් බූස්ටර් විදියට යොදා ගන්නවා. මේක අති දැවැන්ත රොකට්ටුව. මේකෙදි භාවිතා කළේ මීටර 5ක විශ්කම්බේ තියෙන දෙවන අදියර පමණයි. ඩෙල්ටා 4 රොකට්ටුව ගැන කතා කරන්න විශේෂ කාරණා ගොඩක් තියෙනවා. මේ රොකට්ටුවේ පළමු අදියර සහ දෙවන අදියර තැඹිලි පාට වෙන්න හේතුව තාප පරිවාරක. අධිශීත ද්‍රවයන් තියෙන ටැංකි බාහිර පරිසරයේ තාපයෙන් ආරක්ෂා කරගන්න අභ්‍යවකාශ ෂටල් වල බාහිර ටැංකි යොදාගන්න සෝෆී තාප පරිවාරක ද්‍රව්‍යමයි මෙතනදී භාවිතා කළේ. පළමු අදියරේ භාවිතා කරපු රොකට් එන්ජිම RS-68. පසුකාලීනව මේක වඩා බලවත් RX-68A එන්ජිම බවට දියුණු කළා. කොහොම නමුත් මේ එන්ජිම සංවර්ධනය කරද්දී බලාපොරොත්තු වුණේ අභ්‍යවකාශ ෂටල් වල භාවිතා කරන RS-25 එන්ජිමට වඩා මිලෙන් අඩු රොකට් එන්ජිමක් සංවර්ධනය කර ගැනීම. මොකද RS-25 කියන්නේ ඉතාමත් අනර්ග රොකට් එන්ජිමක් වුණත් ඒකේ නිෂ්පාදන වියදම ගොඩක් ඉහළයි. නමුත් මේ එන්ජිම නැවත නැවත භාවිතා කරන්න පුළුවන් නිසා ඒ වියදම ලොකු ගැටලුවක් වුණේ නැහැ. නමුත් එක්වරක් පමණක් භාවිතා කරන RS-68 එන්ජිමේ නිෂ්පාදන වියදම අඩු කළ යුතු වුණා. ඒ නිසා RS-25 එන්ජිම වගේ ෆුවල් රිච් ස්ටේජ් කම්බෂන් පැත්තට යන්නේ නැතුව සරල ගෑස් ජෙනරේටර් රොකට් එන්ජිමක් විදිහට තමයි RX-68 හැදුවේ. ඒ වගේම නොසල් එක සිසිල් කරන්න රීජෙනරේටිව් කූලින් වගේ සංකීර්ණ ක්‍රමයක් භාවිතා කරන්න නැතුව එක්වරක් පමණක් භාවිතා කරන්න පුළුවන් සරල ඇබ්ලේටිව් නොසල් එකක් භාවිතා කළා. කාබන් වලින් හදලා තියෙන මේ නොසල් එකේ ඇතුල් පැත්තේ ස්තර උණුසුම් වායු ධාරාව එක්ක ගැලවි ගැලවි යනවා තාපයත් අරගෙන. එතකොට නොසල් එක ආරක්ෂා වෙනවා. නමුත් කාබන් නිසා ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් භාවිතා කරන රොකට් එන්ජිමක් වුණත් වායු ධාරාවට කහ තැඹිලි පැහැයක් එකතු කරනවා.
දෙවන අදියරගෙන බැලුවොත් මේකේ භාවිතා කරන RL10 එන්ජිම සෙන්ටෝර් අදියරේ භාවිතා කරන RL10 එන්ජිමට වඩා වෙනස් සංස්කරණයක්. මේකට කියන්නේ RL10B2 කියලා. ඩෙල්ටා 3 රොකට්ටු වෙනින්දන් භාවිතා කරන මේ එන්ජිමේ අති සුවිශේෂී අංගයක් තියෙනවා. ඒක තමයි නොසල් එක්ස්ටෙන්ෂන් එක. මේ RL10 එන්ජිමේ නොසල්ය ගොඩක් විශාලයි. ඒ නිසා විශිෂ්ටාවේගය ඉතාම ඉහළයි. රසායනික රොකට් එන්ජින් අතරින් වැඩිම විශිෂ්ටාවේගය තියෙන රොකට් එන්ජිම මේක. නමුත් මේ නොසල්ය ගොඩක් දිග නිසා දෙවන අදියර පළමු අදියරට සවි කරලා තියෙන වෙලාවට මෙන්න මේ වගේ කොටස් දෙකකට නොසල්යක වෙන් කරනවා. දෙවන අදියර පළමු අදියරෙන් වෙන්වට පස්සේ මෙන්න මේ ආකාරයට නොසල්යකේ පහළ කොටස નિયમિત ස්ථානයට පහත් කරනවා. ඊට පස්සේ තමයි එන්ජිම ක්‍රියාත්මක කරන්නේ. කැනවරල් තුඩුවේ SLC-37B සහ වැන්ඩන්බර්ග් වල SLC-6 පුවරු දෙකෙන් දියත් කරපු ඩෙල්ටා 4 රොකට්ටුවේ පළමු දියත් කිරීම සිදුවෙන්නේ 2002 වසරේදී. ද්‍රව හයිඩ්‍රජන් භාවිත කරන නිසා මේ රොකට්ටුවේ මිල තරමක් වැඩි. ඒ නිසා වාණිජ රොකට් වෙළඳපොලේ කැපී පෙනෙන ඩෙල්ටා 4 රොකට්ටුවට හැකි වුණේ නැහැ. නමුත් ඉහළ විශ්වාසනීයත්වයේ සහ හැකියාවන් එක්ක ඇමරිකාවේ ආරක්ෂක අංශය නම් මේ රොකට්ටුවට ගොඩක් කැමති වුණා. 2006දී බෝයිං සමාගමේ රොකට් නිෂ්පාදන අංශය සහ ලොක්හීඩ් මාර්ටින් සමාගමේ රොකට් නිෂ්පාදන අංශය එකතු කරලා යුනයිටඩ් ලොන්ච් ඇලයන්ස් කියලා වෙනම සමාගමක් හැදුවා කියලා ඔයාලා දන්නවනේ. ඒ ව්‍යාපාරික සිදුවීම ගැන මම වෙනම වීඩියෝ එකක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ පැහැදිලි කරන විදියට වල්කන් රොකට්ටු හඳුන්වා දීමත් එක්ක ඩෙල්ටා 4 සහ ඇට්ලස් 5 කියන රොකට් දෙකම භාවිතයෙන් ඉවත් කරන්න ULA සමාගම තීරණය කරනවා. කොහොම නමුත් 2024 අප්‍රේල් මාසයේදී විශ්‍රාම යන කලින් 45 වරක් දියත් කරපු ඩෙල්ටා 4 රොකට් වලින් ඉතාමත් වැදගත් අභ්‍යවකාශයක් ගණනාවක්ම දියත් කරනවා. ඩෙල්ටා 4 මීඩියම් රොකට්ටුව දියත් කරන්නේ 3 වරක් පමණයි. ඩෙල්ටා 4 මීඩියම් ප්ලස් රොකට් 2019දී භාවිතයෙන් ඉවත් කරන්නේ අලුත්ම GPS චන්ද්‍රිකාවක් දියත් කරමින්. එතනින් පස්සේ ආපු සේරම ඩෙල්ටා 4 හෙවි. 2004 වසරේ ඉඳන් 2024 දක්වා 16 වරක් පමණක් දියත් කරපු ඩෙල්ටා 4 හෙවි රොකට්ටුව ගැන විශේෂයෙන් බලන්න වෙනවා. මොකද ඇමරිකාවේ ආරක්ෂක අංශයේ අතිශය රහසිගත අති දැවැන්ත ඔත්තු බැලීමේ චන්ද්‍රිකා ගොඩක් ඇව්වේ මේ රොකට්ටුවෙන්. ඩෙල්ටා 4 හෙවි කියන්නේ මෙට්‍රික් ටොන් 30කට ආසන්න ස්කන්ධයක් පහළ පෘථිවි කක්ෂයට. එහෙමත් නැත්නම් භූස්ථාවර කක්ෂයක් බලා යන අතරමැදි කක්ෂයකට මෙට්‍රික් ටොන් 14ක්. ඒ නැත්නම් ඍජුවම භූස්ථාවර කක්ෂයට මෙට්‍රික් ටොන් 7කට ආසන්න ස්කන්ධයක් ගෙන යන්න පුළුවන් අති දැවැන්ත රොකට්ටුවක්. මේ රොකට්ටුවේ දියත් කිරීම අතරින් දෙකක් NASA ආයතනය වෙනුවෙන් සිදු කළේ. ඒ පාකර් සෝලර් ප්‍රෝබ් යානය සහ ඔරායන් යානයේ පළමු මෙහෙයුම. ඒ මෙහෙයුම් දෙකයි අර්ධ වශයෙන් සාර්ථක වුණු පළවෙනි පරීක්ෂණ මෙහෙයුමයි. DSP චන්ද්‍රිකාවක් දියත් කරපු මෙහෙයුමයි අයින් කළාට පස්සේ ඉතුරු මෙහෙයුම් 12ම අභ්‍යවකාශය ඉඳන් ඔත්තු බලන ඇමරිකාවේ බුද්ධිංශය. එහෙමත් නැත්නම් National Reconnaissance Office ආයතනයේ මෙහෙයුම්. මේ 12ම අතිශය රහසිගතයි. ඒ නිසා නිල වශයෙන් මේ චන්ද්‍රිකා මොනවද කියලා සඳහන් වෙන්නේ නැහැ. නමුත් නිල නොවන ආරංචි මාර්ග 90 සහ දියත් කිරීමෙන් පස්සේ දුරේක්ෂක මගින් නිරීක්ෂණය කරලා ලබා ගන්න දත්ත 90 මේ චන්ද්‍රිකා මොනවද කියලා අපිට යම් කිසි අදහසක් ලබා ගන්න පුළුවන්. වැන්ඩන්බර්ග් වලින් දියත් කරපු ඩෙල්ටා 4 හෙවි රොකට් පහම NRO ආයතනයේ වෙනුවෙන් ද්‍රවීය හෝ ඊට ආසන්න කක්ෂීය ආනතියක් තියෙන පහළ පෘථිවි කක්ෂවලට ගමන් කළේ. මේ වගේ ගෙන ගියේ මෙට්‍රික් ටොන් 17ක පමණ ස්කන්ධයක් තියෙනවා කියලා විශ්වාස කරන හබල් අභ්‍යවකාශයේ දුරේක්ෂයේ තරම් විශාල ඔත්තු බැලීමේ චන්ද්‍රිකා කියලා තමයි නිල නොවන විදියට තොරතුරු පළවෙන්නේ. මේ චන්ද්‍රිකා හඳුන්වන්නේ KH-11 Canon කියලා. මම ඇමරිකාවේ ඔත්තු බලන චන්ද්‍රිකා ගැන වෙනම වීඩියෝයක් දාලා තිනවා, ඒකත් බලන්න. NRO ආයතනයේ වෙනුවෙන් කැනවරල් තුඩුවෙන් දියත් කරපු ඩෙල්ටා 4 හෙවි රොකට් 7ම ගියේ භූස්ථාවර කක්ෂයට. මේ වගේ ගෙන ගියා කියලා තොරතුරු ලැබිලා තියෙන්නේ ඔරායන්, එහෙමත් නැත්නම් මෙන්ටර් කියලා හඳුන්වන ලෝකයේ ලොකුම චන්ද්‍රිකා. අන්න ඒකනම් මිලතරතුරක්. NRO ආයතනයේ ප්‍රධානියාම එක වෙලාවක කියනවා මේ යවන්නේ ලෝකයේ ලොකුම චන්ද්‍රිකාව කියලා. මේ චන්ද්‍රිකාත් ඔත්තු බලන චන්ද්‍රිකා තමයි. නමුත් කැමරාවලින් ඡායාරූප ගන්න විදිය ඔත්තු බැලීම් නෙමෙයි. මේ චන්ද්‍රිකාවල තියෙනවා කියලා කියන්නේ මීටර 100ක තරම් විශ්කම්බයක් තියෙන ඇන්ටනාවක්. මේ වගෙන් කරන්නේ පෘථුවේ ඉඳන් එන රේඩියෝ තරංග ග්‍රහණය කර ගැනීම. ඒ මගින් ඔවුන්ට ජංගම දුරකථනවල සංඥා වගේ දුර්වල දෙයක් වුණත් ග්‍රහණය කරගන්න පුළුවන්. සරලව කිව්වොත් රේඩියෝ තරංග හරහා සිදු කරන සංනිවේදනයන්ට හොරෙන් කන් දෙන්න තමයි ඔවුන් මේ චන්ද්‍රිකා හරහා උත්සාහ කරන්නේ. අමතක කරන්න එපා මේවා නිල නොවන තොරතුරු. නමුත් මේ දේවල් අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස්. එහෙම නැතුව මේ විෂය ගැන දන්නාය කියන කතාව නෙමෙයි. ඉතින් ඔන්න ඕක තමයි ඩෙල්ටා රොකට් පෙළපතේ කතාව. වීඩියෝ 3ක් දාන්න වුණා. නමුත් මම හිතනවා ඔයාලා මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මම දන්නවා කට්ටිය දැන් මට බනිනවා කක්ෂගෙන වීඩියෝ එක තවම දැම්මේ නැණි කියලා. ඒක දානවා තව ටික දවසකින්.
ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.